උදැසන 5:01 මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයයි. අලුත් දවසක්. හැමදාමත් වගේම අලුත් දවසක් ආරම්භ වෙනකොට අපි නොයෙකුත් දේවල් සැලසුම් කරනවා. අද දවසේ මේ දේ කරන්න ඕන කියලා. ඒ තමයි අපේ ජීවිතය ඇති බලාපොරොත්තු. ඒ බලාපොරොත්තු යහපත් ආකාරයෙන් ඉටු කරගන්නට ඔබට අපට ශක්තිය ධෛර්ය ලැබේවා කියලා අපි අද දවසෙත් ප්‍රාර්ථනා කරමු. ඉතින් හැමදාමත් වගේ මම මතක් කරනවානේ අපි යන්නේ සාමූහික ගමනක්. එකට අත්වල බැඳගත්තොත් අපිට ලොකු ගමනක් යන්නට පුළුවන්. සාර්ථකව අනාගතයට මුහුණ දෙන්න පුළුවන්. එහෙමනම් අපි හැම කෙනෙක් කෙරෙහිම මෙත් සිතිවිලි පැතිරුවොත් තමයි ඒ දේ අපිට කරන්න හැකියාව ලැබෙන්නේ. එහෙනම් අපි අපේ සිත් තුළ මෙත් සිතිවිලි ඇති කරගන්නට මෙතන සිත නිවන බුදුපණ ශ්‍රවණය කරමු. යහපත් ජන සමාජයක් උදෙසා සිත නිවන බුදු බණ. අද දේශකයන්න් වහන්සේ ත්‍රිපිටකාචාර්ය පූජනීය බොරැල්ලි අතුල නායක ස්වාමීන්ද්‍රණන් වහන්සේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කායේන සංවුතා ධීරා අතෝ වාචාය සංවුතා මනසා සංවුතා ධීරා තේවේසු පරිසංවුතාති. වාසනාවන්ත පින්වත්නි, බණහන වෙලාවයි. අද දවසේ මාතෘකාවට ගත්තේ තථාගත ලෞතුරා බුදුරජාණන් වහන්සේ විසින් දේශිත බුද්ධ වචනයක්, කුද්දක නිකායේ ධම්මපදේ කෝධවග්ගයට අයිති 14 වෙනි ගාථාව. තථාගත බුදුරජාණන් වහන්සේ මේ ගාථාව තුලින් පැහැදිලි කරන්නේ කය, වචනය, සිත යන තුන්දොර සංවරයෙහි පිහිටි කායාදී තුන්දොරින් ප්‍රාණඝාතාදී තිදොරින් කෙරෙන ඒ අකුසල ධර්මයන්හි ඒකාන්ත වශයෙන් වෙන්වී යම් කෙනෙක් මනා හික්මීමකින් යුක්තව කටයුතු කරන්නේ නම් ඔහුගේ මෙලව ජීවිතයත් පරලව බවගමනත් සැපවත් කරගන්නට මහා ශක්තියක් වෙන බවයි මේ ගාථාව තුළින් පැහැදිලි කරලා පෙන්වන්නේ. තථාගත බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරනවා මේ ලෝක ජීවත්වන සෑම මිනිස්සෙක්ම සෑම මිනිස්සෙකුගේම හොඳ හෝ වේවා නරක හෝ වේවා පින් හෝ වේවා පව් හෝ වේවා කුසල් හෝ වේවා අකුසල් හෝ වේවා යම් කෙනෙක් යම් හොඳ දෙයක් කළොතින් ඒකේ හොඳ ප්‍රතිඵලත් නරක දෙයක් කළොතින් ඒකේ නරක ප්‍රතිඵලත් ලැබෙන බවයි බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරලා පෙන්වන්නේ. එහෙනම් අපි දන්නවා
මේ ලෝකේ සෑම මිනිස්සෙක්ම සිත, කය, වචනය කියන තුන්දොර සංවර කරගත්තොත් ඔහුගේ මෙලව ජීවිතයත් පරලව ජීවිතයත් එවාගේම ලෞකික ලෝකෝත්තර ජීවිතත් බාහිර අධ්‍යාත්මික ජීවිතත් සැපවත් කරගන්නට පුළුවන් ශක්තිය තියෙනවා. ඒ තුන්දොර අසංවර කරගත්තොත් මෙලව පරලව ජීවිතත් අසාර්ථක වෙනවා, ලෞකික ලෝකෝත්තර ජීවිතත් අසාර්ථක වෙනවා, බාහිර අධ්‍යාත්මික ජීවිතත් අසාර්ථක වෙනවා. එහෙනම් අපි බලන්නට ඕනේ කයින් වැරදි කීයක් වෙනවද? එවැගේම වචනෙන් වැරදි කීයක් වෙනවද? සිතින් වැරදි කීයක් වෙනවද? බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරලා පෙන්වනවා කයින් වැරදි තුනක් කෙරෙනවා. ප්‍රාණඝාතය, අදත්තා දානය, කාම මිත්‍යාචාරය. කයින් කෙරෙන වැරදි තුන. ප්‍රාණඝාතය, සතුන් මැරීම. අදත්තා දානය, තමන්ට අයත් නැති නොදුන් දෙයක් සොරසිතින් ගැනීම. කාම මිත්‍යාචාරය කියලා කිව්වේ ලෝකයෙහි සීලාචාර මිනිස්සු ආරක්ෂා කරගත්ත කුලසිරිත් වලට පටහැනිව ජීවත් වීම. ලෝකේ සීලාචාර මිනිස්සු ආරක්ෂා කරගත්ත උසස් කුලසිරිත් තියෙනවා, චාරිත්‍ර විදි තියෙනවා, ඒවට පටහැනිව ජීවත් වීම. මේ තමයි කයින් කෙරෙන වැරදි තුන. මේක තමයි කයින් කෙරෙන වැරදි තුන. එතකොට වචනයෙන් කෙරෙනවා වැරදි හතරක්. මොනවද වචනයෙන් කෙරෙන වැරදි හතර? මුසාවාදා, පිසුනා වාචා, පරුසා වාචා, සම්පප්පලාපා. මුසාවාදා කියලා කිව්වේ බොරු කීම. බොරුවෙන් කෙරෙන්නේ මුලා කිරීම සහ රැවටීම, කටින් කරන භයානක අකුසලයක්. දෙවෙනි කටින් කරන වැරද්දක් තමයි පිසුනා වාචා. පිසුනා වාචා කියලා කිව්වේ කේලාම් කීම. කේලමින් කෙරෙනවා, කේලමින් කෙරෙන කරුණු තමයි බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරලා පෙන්වන්නේ. එකක් තමයි කේලම කියන මිනිස්සයා දැන දැන වහකෑව වෙනවා. කේලම අහන මිනිස්සයා නොදැන වහකෑව වෙනවා. එතකොට දෙදෙනාම කරලා තියෙන එකම දෙයක්. එක්කෙනෙක් දැනගෙන කරලා තියෙනවා, අනිත් එක්කෙනා නොදැන කරලා තියෙනවා. කේලමේ ස්වභාවය තමයි පින්වතුනි දෙදෙනෙක් අතර විය හැකි, දෙපිරිසක් අතර විය හැකි. දෙදෙනෙක් හෝ දෙපිරිසක් අතර තියෙන සමගිය නැතිකොට, අසමගිය ඇතිකොට භේද භින්න කිරීම තමයි කේලමේ ස්වභාවය. කටින් කරන භයානකම අකුසලයක් පින්වත්. දැන් අපිට මතකයි ලෝයඬ සඟරාවේ තියෙන වටින කසා කතා වස්තුවක්. පන්සලක විහාරස්ථානයක බොම සමගියෙන් ජීවත් වෙච්ච ස්වාමින් වහන්සේලා දෙනමක් හිටියා. මුන්වහන්සේලා දෙනම පන්සලට නිතර ආව ගිය පන්සලේම දායක මහත්මේ දෙදෙනාට කේලම් කියලා භේද බින්න කෙරෙව්වා. සමගියෙන් ඉන්න මේ හාමුදුරුවෝ දෙදෙනාටම කේලමක් කියලා භේද බින්න කරා. කේලමේ තවත් ස්වභාවයක් තමයි ඇතිදේ නැතිකොට කියනවා, නැතිදේ ඇතිකොට කියනවා. තවත් කේලමේ ස්වභාවයක්. එතකොට මේ ස්වාමීන් වහන්සේලා දෙදෙනා අතර තිබිච්ච සමගිය නැති කරා, අසමගි වුණා. ඉතින් කේලමක් කියන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ.
අපි මෙන්න මේකත් හොඳට මතක තියාගන්නට ඕනේ. තමන්ගේ ජීවිතයට යම්කිසි හානියක් විපතක් වෙනවනම් ඒකෙන් මුදවා ගන්නට, ඒකෙන් ආරක්ෂා කර ගන්නට, ඒකෙන් බේරා ගන්නට තමන්ගේ හිතසුව පිණිස යම් කෙනෙක් යම් දෙයක් තමන්ට උපදේශයක් දෙනවනම් ඒක කේලමක් නෙවෙයි. ඒ වගේම තමයි සමහර වෙලාවට තමන්ගේ ගෙදර අයට වෙන්න පුළුවන්, හිතවතෙකුට වෙන්න පුළුවන්, තමන්ට අයිති වස්තුවකට වෙන්න පුළුවන්, ඒ වගේ මොකක් හරි දෙයක් නැති වෙන්න යනවනම් ඒව ආරක්ෂා කරගන්න කවුරෝ කෙනෙක් තමන්ට යම් උපදේශයක් එවයින් බේරගන්න, ඒවා බේරගන්න, ඒවයින් වැළකෙන්න යම් උපදේශයක් දෙනවනම් ඒවා කේලම් හැටියට ගැනීමේ නෑ පිංගල. මෙතන කේලමේ ස්වභාවය තමයි දෙදෙනෙක් අතර විය හැකි, දෙපිරිසක් අතර විය හැකි, තියන සමගිය නැතිකොට අසමගිය ඇතිකොට ભેද බින්න කිරීම තමයි කේලමේ ස්වභාවය. ඉතින් මේ ස්වාමින් වහන්සේලා දෙදෙනා ભેද කරපු මේ උපාසක මහත්මයාට, මේ දායක මහත්මයාට වැඩි වෙලාවක් ගියේ නැහැ කේලම කියලා ભેද බින්න කරවන්න. පිසුණු කියා සංග දෙන මක් වෙනස් කොට පැසුණි එකෙක් නිරයේ කල්පයක් සිට මුහුණ කුණුව තව පේතව විඳ ගැහැට පිසුණු බසක් නොකියව් අද පටන් සිට. එතකොට මේ කේලම කියපු උපාසක මහත්මයා මොකද්ද උපාසක මහත්මයාට වෙච්ච ප්‍රතිලාභ? පැසුණි එකෙක් නිරයේ කල්පයක් සිට. ඔන්න ප්‍රතිලාභ මොනවද? නිරයක් කල්පයක් නිරේ දුක් විඳා. කල්පයක් මේ දායකයා මැරිලා ගිහිල්ලා කල්පයක් නිරේ දුක් විඳා අපේ. මුහුණ කුණුවේ තව පේතව විඳ ගැහැටුණ තවත් ප්‍රතිලාභයක්. මොකද්ද? ප්‍රේතාත්මයක් ලබා ගත්තා මූණ කුණු වෙලා නරක් වෙලා. පිසුණු බසක් නොකියවද පටන් සිට. එනිසා පින්වතුනි මෙන්න කටින් කරන භයානක අකුසලේ ප්‍රතිඵල. ඊළඟ කාරණේ තමයි පින්වතුනි පරුසාවාචා. පරුසාවාචා කියලා කිව්වේ අනුන්ගේ හිත් රිදෙන, අනුන්ගේ හිත් පෑරෙන, අනුන්ගේ හිත් වේදනාවට පත්වෙන, අනුන්ගේ හිත් දුකට පත්වෙන නපුරු, රෞද්‍ර, චණ්ඩ, පරුස, නොහික්මුණු දඩබ්බර වචන වලින් කතා කිරීම. ඒකත් කටින් කරන භයානක අකුසලයක්. පරුසාවාචා කියලා කිව්වේ අනුන්ගේ හිත් රිදෙන, අනුන්ගේ හිත් පෑරෙන, අනුන්ගේ හිත් වේදනාවට දුකට පත්වෙන නපුරු, නොහික්මුණු දඩබ්බර වචන වලින් කතා කිරීම කටින් කෙරෙන තුන්වෙනි අකුසල කර්ම. ඊළඟ කාරණේ තමයි තුන්වෙනි කාරණේ. හතරවෙනි කාරණේ තමයි සම්පප්‍රලාප. සම්පප්‍රලාප කියලා කිව්වේ පින්වත්නි මෙලවටත් වැඩක් නැති, එලවටත් වැඩක් නැති. මෙලව ජීවිතේටත් එවාගෙම පරලව ජීවිතේටත් කිසිම ප්‍රයෝජනයක් නැති. තමන්ටත් අනුන්ටත් ලෝකයාටත් කිසිම කෙනෙකුට කිසිම ප්‍රයෝජනයක් නැති හිස් ප්‍රලාප දෙදීම. හිස් ප්‍රලාප දෙදීම සමහර වෙලාවට ඔය අඳින ඇඳුම් කිලුටු වෙනවනේ. ඔය සමහර ගම්බද පළාත්වල ඇත්තෝ පොදු ළිඳ ළඟට වෙන්න පුළුවන්. එම නැත්තම් පොදු නගරබද පොදු පයිප් එකක් ළඟට වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඔය අඳින ඇඳුම් කිලුටු වුනහම භාජනයකට දාගෙන එනවා. එන්නේ රෙදිවල කුණු හෝදන්ට නෙව. නමුත් සමහර වෙලාවට සමහර ඇත්තෝ එකට එකතු වුනහම හෝදන්නේ රෙදිවල කුණු නෙවෙයි, අනුන්ගේ කුණු. ඔවට කියන ඕපදූප කතා කරනවා. ඔවකට ජන විවහාර කියන්නේ ඕපදූප කතා කරනවා. එනිසා පින්වතුනි මම නිරන්තරයෙන් කල්පනා කරන්නට ඕනේ පින්වතුනි මගේ වැරදි අනුන්ට පේනවා වැඩි පිංගද. මගේ වැරදි ලෝකයට පේනවා වැඩි. ඒ වගේම අනුන්ගේ වැරදි
මට පේනවා හොඳට පේනවා. මගේ වැරදි ලෝකයට පේනවා. ඒ වගේම ලෝකයාගේ වැරදි මට පේනවා. එහෙනම් පින්වතුනි මම බලන්නේ අනුන් දිහා ඇස් දෙකකින් නම් ලෝකයා මා දිහා බලන්නේ ඇස් 1000කින් බව අමතක කරන්න එපා. ලෝකයා මා දිහා බලන්නේ ඇස් 1000කින්. මම ලෝකයේ දිහා බලන්නේ ඇස් 2කින්. එහෙනම් මට අනුන්ගේ වැරදි වලට පේනවා වගේ තමයි ලෝකයාට මගේ වැරදි පේන්නේ. කවුරු හෝ කෙනෙක් මට ආදරෙන්, සෙනෙහසින්, කරුණාවෙන්, දයාවෙන්, මෛත්‍රියෙන් යුක්තව මගේ වැරද්දක් කවුරු හෝ කෙනෙක් පෙන්වලා දෙනවා නම් ඒක මහා නිධානයක් පෙන්වලා දෙන මිනිස්සෙක් හැටියට, එහෙම නැත්නම් මාර්ගෝපදේශකෙක් හැටියට, නිධානයක් පෙන්වලා දෙන කල්යාණ මිත්‍රයෙක් හැටියට කල්පනා කරලා ඒ උපදෙස් අවවාද අනුශාසනා අපි අපේ ජීවිතවලට එකතු කර ගන්න ඕනේ. එනිසා පින්වතුනි මේ කටින් කරන වැරදි හතරක් තියෙනවා. එකක් බොරු කීම. බොරුවෙන් කරන්නේ මුලාව, රැවටීම. ඒ වගේම දෙවෙනි කාරණේ තමයි කේලම. කේලමේ ස්වභාවය දෙදෙනෙක් අතර විය හැකි, දෙපිරිසක් අතර විය හැකි, ඇති සමගිය නැතිකොට අසමගිය ඇතිකොට බෙහෙද බින්න කිරීම. දෙවෙනි කාරණ. තුන්වෙනි කාරණේ පරුසාවාචා කියලා කිව්වේ අනුන්ගේ හිත් රිදෙන පෑරෙන නපුරු රෞද්‍ර චණ්ඩ පරුස වචන වලින් කතා කිරීම. හතරවෙනි කාරණේ තමයි සම්පප්පලාප, මෙලවටත් වැඩක් නැති, එලවටත් වැඩක් නැති, තමන්ටත් අනුන්ටත් ප්‍රයෝජනයක් නැති හිස් වචන, හිස් ප්‍රලාප දෙදීම. එතකොට කට කියලා කියන්නේ එක පැත්තකින් පින්වත්නි ආභරණයක්. ආභරණයක්. තවත් පැත්තකින් දෙපැත්ත කැපෙන දැලිපිහියක් වගේ. එහෙමනම් කටකින් පුළුවන් ලෝකයක් සනසන්නත් පුළුවන්, කටකින් ලෝකයක් වනසන්නත් පුළුවන්. දැන් බලන්ට අපේ ජන විවහාරේ තියෙනවා මහනෙල් සුවඳමය, කුඩමසු පිළි ගඳමය, දෙකට එක දියමය, හොඳට නරකට දෙකට කටමය. එතකොට මහනෙල් සුවඳමය, මහනෙල් ඕලු, නෙළුම් ආදී මේ පුෂ්ප, මේ මල් වර්ග හැදෙන්නේ වතුරේ. ඒ වගේම පිළිගඳ ගහන කුඩමස්සු හැදෙන්නේ වතුරේ. මේ දෙකේම පැවැත්ම සඳහා උපකාර වෙන්නේ වතුර. මේ දෙකේම පැවැත්ම සඳහා උපකාර වෙන්නේ වතුර. හොඳට නරකට දෙකට කටමය. හොඳ කතා කරන්නේ මදුභාණී, පුෂ්පභාණී, මල් මල් වාගේ වචන කතා කරන්නේ කටින්. ඒ වගේම අනුන්ගේ හිත් පෑරෙන, වේදනාවටපත් වෙන, දුකටපත් වෙන වගේම සමහර වෙලාවට ගිනිතියන්ට පුළුවන්, දෙදෙනෙක් අතර වෙන්න පුළුවන්, දෙපිරිසක් අතර වෙන්න පුළුවන්, මුළු මහත් ලෝකයක් අවුලන්නට පුළුවන් මහා බලයකුත් මේ කටට පුළුවන්කම තියෙනවා. ඒ නිසා මහනෙල් සුවඳමය, කුඩමසු පිළි ගඳමය, දෙකට එක දියමය, හොඳට නරකට දෙකට කටමය. හොඳ කතා කරන්නේ කටින්, නරක කතා කරන්නේ කටින්. ඒකට තථාගත ලෞතුරා බුදුරජාණන් වහන්සේ බලන්ට අවුරුදු 45ක් ධර්මයේ දේශනා කළේ කටින් පිං. කිසි කෙනෙකුට අබමල් රේණුවක තරම්වත් උන්වහන්සේ හානියක් කළේ නැහැ. හානියක් කළේ නැහැ. එහෙමනම් අපි තේරුම් ගන්නට ඕනේ මේ කට කියලා කියන්නේ එක පැත්තකින් ආභරණයක්, තවත් පැත්තකින් වටිනා ආභරණයක් වගේම දෙපැත්ත කැපෙන ආයුධයක් හැටි. ශාපි බුදුරජාණන් වහන්සේ කට අවුරුදු 45ක් පාවිච්චි කළා. ඒ 45 මුළුල්ලේම ලෝක ප්‍රජාවට සැනසීමක් ලබා දෙන යමක්මයි දේශනා කළේ. යමක්මයි දේශනා කළේ. දෙවියන්ට, බඹුන්ට, මරුන්ට, මිනිසුන්ට බුදුරජාණන් වහන්සේ මේ කට පාවිච්චි කළා. තථාගත ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ දිනචරියාව ගත්තහම බලන්ට පෙරබත් කිස, පසුබත් කිස, පෙරයම් කිස, මැදියම් කිස, පැසුළුයම් කිස කියලා ඒ දවසේ පැය 24 කොටස් 5කට බෙදාගත්තා. ඒ දවසේ පැය 24ෙන් උදේ 6 ඉඳලා දවල් 12 වෙනකන් පෙරබත් කිස. දවල් 12 ඉඳලා හවස 6 වෙනකන්
පසුබත් කිස. හවස 6 ඉඳලා රාත්‍රී 10 වෙනකම් පෙර යම් කිස. රාත්‍රී 10 ඉඳලා පාන්දර 2 වෙනකම් මැදි යම් කිස. පාන්දර 2 ඉඳලා නැවත උදේ 6 වෙනකම් පැසුළු යම් කිස. එහෙනම් අපට හිතෙන්ට පුළුවන් තථාගත බුදුරජාණන් වහන්සේ විවේක ගත්තේ නැද්ද පැය 24ම අවුරුදු 45 එක දිගටම මෙහෙම වැඩ කළාද? නැහැ. තථාගත බුදුරජාණන් වහන්සේ පැය 24න් පැය 2යි විවේක ගත්තේ. පැය 2යි විවේක ගත්තේ. ඉතුරු පැය 22ම ගත කළේ දේව, බ්‍රහ්ම, නාග, යක්ෂ, ගාන්ධර්ව සහ අමනුෂ්‍ය ප්‍රජාව වගේම මනුෂ්‍ය ප්‍රජාවෙන්. මිනිස්සයා වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ පැය 16ක් වෙන් කරගත්තා. පැය 16ක්. උදේ 6 ඉඳලා රෑ 10 වෙනකන් මනුෂ්‍ය ප්‍රජාව වෙනුවෙන් තමයි බුදුහාමුදුරුවෝ වෙන් කරගත්තේ. ඔවුන්ට අනුශාසනා කරන්, ඔවුන්ට මඟ නොමඟ පැහැදිලිව පෙන්වලා දෙන්න පැය 16ක් ගත කළා. ඉතුරු පැය 6 වෙන් කරගත්තේ දේව, බ්‍රහ්ම, නාග, යක්ක, ගාන්ධර්ව ආදී සියලු අමනුෂ්‍ය ප්‍රජාව වෙනුවෙන්. එනිසා බුදුරජාණන් වහන්සේ කට ඇත්තවුන් අතරින් ශ්‍රේෂ්ඨ උත්තමයෙක් වනවා. දෙපා ඇත්තවුන් අතරින් ශ්‍රේෂ්ඨ පුජ්‍යලයෙක් වෙනවා. ආලෝකයේ විහිදෙන උත්තමයෙක් හැටියට බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නට පුළුවන්. එනිසා පින්වතුනි, උන්වහන්සේ ඒ දේශිත ධර්මයේ දේශනා කරනකොට තරාතිරමක් බැලුවේ නැහැ. ජාති ભેද, ආගම් ભેද, කුල ભેද, පක්ෂ ભેද, දුප්පත් පොහොසත් ભેද, බාල තරුණ මහලු ભેද, උගත් නූගත් ભેද මේ කිසිවක් උන්වහන්සේ දහම් දේශනා කරනකොට බැලුවේ නැහැ. බැලුවේ එකම සුදුසුකමයි, නිවන් දකින්ට හේතු සම්පත් තිබේද නැද්ද? නිවන් සම්පත් ලබන්නට හේතු සම්පත් තිබේද නැද්ද? එච්චරයි උන්වහන්සේ එකම සුදුසුකමයි බැලුවේ. රාජමැදුර මෙය දුගී ගෙයක යන ભેද කිසිත් නොතකා සෑම තැනම වැඩ ලෝක සතුන් සංසාර භවෙන් මිදවූ සීල සමාධි ගුණෙන් යුතු සෝබන කරුණා මහා නදියක් මම නම දිමුනි පාද පියුම් යුග සාදු කියා බැතිනේ. බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ කට අවුරුදු 45ක් පාවිච්චි කළා. කයෙන් සංවර වුණා, උන්වහන්සේ වචනයෙන් සංවර වුණා. කයෙන් සංවර වූ උන්වහන්සේ, වචනයෙන් සංවර වූ උන්වහන්සේ අපට සැනසෙන්න අවශ්‍ය මාර්ගෝපදේශකත්වයේ ලබා දුන්නා. සන්තෝෂෝ භගවා සමතාය ධම්මං දේශේති. සැනසුණු බුදුරජාණන් වහන්සේ අපට සැනසෙන්න ධර්මයේ දේශනා කළා. කවදාක්වත් උන්වහන්සේ හංග ගත්තේ නැහැ. දන්තෝසෝ භගවා දමතාය ධම්මං දේශේති. දමනීය වූ බුදුරජාණන් වහන්සේ අපට දමනීයවින්ට ධර්මයේ දේශනා කළා. බුද්ධෝසෝ භගවා බෝධාය ධම්මං දේශේති. හැම පැත්තකින්ම ප්‍රබුද්ධ වූ බුදුරජාණන් වහන්සේ අපට ප්‍රබුද්ධ වෙන්ට ධර්මයේ දේශනා කළා. ඒ වගේම තමයි තින්නෝසෝ භගවා තරණාය ධම්මං දේශේති. මහා භය ජනක වූ සසර සයුරින් එතර වූ බුදුරජාණන් වහන්සේ අපට එතර වෙන්ට ධර්මයේ දේශනා කළා. පරිනිබ්බුතෝසෝ භගවා පරිනිබ්බුනාය ධම්මං දේශේති. පිරිනිවන් පාන්ට ශක්තිය බලය ලබාගත් බුදුරජාණන් වහන්සේ ඒ පිරිනිවන් පාන්ට අවශ්‍ය කරන ශක්තිය බලය ලබා ගන්න මාර්ගෝපදේශකත්වයේ අපට දේශනා කළා. පැහැදිලිව පෙන්නවා සා බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් මේකට පාවිච්චි කළා. කටකින් යමක් පිට වෙනකොට පින්වතුනි අපි කල්පනා කරන්න ඕනේ, මේ පිට කරන වචනයෙන් මට යහපතක් වෙයිද? මගේ දෙමව්පියන්ට යහපතක් වෙයිද? මට ගුරුහරුකම් කියා දුන්, හොඳ නරක කියා දුන් මගේ ගුරුවරුන්ට යහපතක් වෙයිද? මගේ ආගම දහමට යහපතක් වෙයිද? මගේ රටට යහපතක් වෙයිද?
මාදහන ආගමට යහපතක් වෙයිද? එහෙම යහපතක් වෙනවනං පිංවතුනි ඒ දේ කියන්න. ඒ දේ කියන්න. නිර්භයව ප්‍රකාශ කරන්න. මෙයින් මට විපතක් වෙයි. මගේ දෙමව්පියන්ට හානියක් වෙයි. මගේ ගුරුවරුන්ට හානියක් වෙයි. මා අධ්‍යාපනය ලබන පාසලට හානියක් වෙයි. මගේ ආයතනයට හානියක් වෙයි. මගේ ගුරුවරුන්ට හානියක් වෙයි. මා අදහන ආගමට හානියක් වෙයි. රටට විපතක් හානියක් වෙයි කියලා තමන්ගේ මනසට දැනුනොත් ආයිනකත් බල බල ඉඳපා අප්‍රමාදීව ඒ නොගැලපෙන දේවල් වලින් කියන්නට බලාපොරොත්තු නොපහත් දේවල් වලින් ඈත් වෙන්න ඈත් කරගන්න. මොකද එළියට යමක් දැම්මොත් කටින් එළියට යමක් පිට වුණොතින් ඒකයි ඇත්තු ලවාවත් අද්දව ගන්නට බෑ වෙනවා. පිට වුණොත් පිට වුණාම තමයි. පිට කරන්ට ඉස්සෙල්ලා බොහෝ පරිස්සමින් ඒක පිට කරන්නට ඕන. එයයි වැදගත් වෙන්නේ. එනිසා පින්වතුනි කටින් කෙරෙනව වැරදි හතරක්, කයින් කෙරෙනව වැරදි තුනක්. මේ කය වචන දෙකේ සංවර භාවයට කියනවා සීලය කියලා. සීලය පැවිදි අපිටත් බලපානවා, ඔය ඇත්තන්ටත් බලපානවා. ගිහි ඇත්තන්ටත් බලපානවා, පැවිදි අපටත් බලපානවා. සීලය කියලා කියන්නේ එක පැත්තකින් ගුණයක්, තවත් පැත්තකින් ආභරණයක්. ආභරණයක්. දැන් බලන්න පින්වතුනි, දැන් ඔය ඇත්ත ගමනක් යනකොට අපි හිතමු බස් එක පරක්කු වුණා කියලා. බස් එක පරක්කු වුණාම ඔය ඇත්ත යනව නෙවෙයිනේ, එතකොට බස් එක අල්ලන් දුවනවා පින්වතුනි. අපි වෙනසක් නැහැ. ඔය ඇත්ත දුවන විදිහට අපි දුවන්න ගියොත් එහෙම මොකද්ද එතකොට අපේ තියෙන වෙනස? වෙනසක් නැති වෙන්නේ. කවදාකවත් දැකලා නැහැනේ හාමුදුරුවෝ බස් එක පරක් වුණයි කියලා. අනේ දායක මහත්තයෝ, අනේ දායක නෝන, බස් එක පරක් වුණා මම දුවනවා කියලා හාමුදුරුවෝ කුඩේ කිහිලි ගන්නගෙන සිවුරත් උස්සගෙන එහෙම දුවන ගතියක් තියෙනවා නෑ, දැකලා නැහනේ එහෙම දුවන්න. එතකොට අපේ වෙනසක් නැති වෙනවානේ පින්වත. එතකොට අපි වඩිනවා. ඔය ඇත්ත යනවා. දැන් ඔය ඇත්තෝ දානේ ගන්න, ඔය ඇත්තෝ කෑම ගන්නවනේ, අපි දානේ වළඳනවා. බලන්න වෙනසක් නැද්ද කියලා. ඔය ඇත්තෝ කනකොට සමහර වෙලාවට කතා කර කර කනවා, හිනහ වෙවි කනවා, ඇවිද ඇවිද කනවා, සමහරු නට නට කනවා, සමහරු විවිධ විදිහට කනවා. මදි වුණාම අරකනුත් බෙදා ගන්නවා, මේකනුත් බෙදා ගන්නවා. එහෙම තමයි ස්වභාවය. සමහරු කෑම ගන්න ගියාම තව කෙනෙකුට කිට්ටුව පාත ඉන්නත් බැරි මට්ටමේ විවිධ ශබ්ද පිට වෙනවා. දැකලා තියෙනවද හාමුදුරුව එහෙම දානෙ ගන්නව? නෑනේ. සියයක්, දහහක්, ලක්ෂයක් හිටියත් පින්වතුනි කිසිම ශබ්දයක් නෑ පින්වතුනි. ඒ තමයි අපේ ස්වභාවය. ඒ තමයි අපේ සංවර භාවය. එතකොට අපි කවදාක්වත් පින්වතුනි අපට යමක් කොච්චර අවශ්‍යතාවයක් තිබුණත් අපි එහෙම ඉල්ලන්නේ නෑ පින්වතුනි. අපි ඉල්ලන්නේ අපට ඉල්ලන්න තහනම්. ඒක තමයි අපේ සංවර භාවය. ඒක තමයි අපේ සංවර භාවය. සෝ අපි වළඳනවා ඔය ඇත්ත කනුව. එතකොට පින්වතුනි අපි සැතපෙනවා ඔය ඇත්ත නිදා ගන්න. විවිධායේ විවිධ සෙයියාවල් වෙන නිදා ගන්නවා. බණ්ඩුක සෙයියාවෙන් නිදා ගන්නවා, ගෙම්බෝ වගේ. සමහර ඇත්තු ඉන්නවා පෙරේත සෙයියාවෙන් නිදා ගන්නවා, පෙරේතුව වගේ කට ඇරගෙන සමහර ඇත්තු නිදා ගන්නවා. තවත් සමහර ඇත්තු සුනක සෙයියාව කකුල් දෙක උඩ තියාගෙන නිදා ගන්නවා. විවිධ සෙයියාවල් තියෙනවා. ස්වාමීන් වහන්සේලා නිදාගන්නේ සිංහ සෙයියාවෙන් පින්වතුනි. වෙනසක් තියෙනවා. අපි සැතපෙනවා ඔය ඇත්තු නිදා ගන්න. ඒක තමයි සීලය කියලා කියන්නේ. එතකොට කයින් සංවර වීම, වචනයෙන් සංවර වීම, ඊළඟට පින්වතුනි හිතින් සංවර වීම. හිතිනුත් කෙරෙනවා වැරදි තුනක්. හිතිනුත් වැරදි තුනක් කෙරෙනවා. මොනවද හිතින් කෙරෙන වැරදි තුන? අවිද්‍යාව, ව්‍යාපාදය, මිත්‍යා දෘෂ්ටිය. අවිද්‍යාව කියලා කිව්වේ, අවිද්‍යාව කියන වචනේ තේරුම පින්වතුනි දැඩි ලෝභය. දැඩි ලෝභය. අවිද්‍යාව කියලා කියන්නේ දැඩි ලෝභය. දෙන්න කැමැත්තක් නැහැ පින්වතුනි. කිසි කෙනෙකුට දෙන්න කැමැත්තක් නැහැ. එතකොට ඕකේ ප්‍රතිවිරුද්ධ පැත්ත තමයි අනවිද්‍යාව. අනවිද්‍යාව. අනවිද්‍යාව කියලා කියන්නේ පරිත්‍යාගය. පරිත්‍යාගය. එතකොට පින්වතුනි අවිද්‍යාව කියන්නේ පරිත්‍යාග නොකිරීම, අනවිද්‍යාව කියලා කියන්නේ පරිත්‍යාග කිරීම පින්.
එතකොට පරිත්‍යාගයෙන් තමයි අනවිද්‍යාව අවිද්‍යාව ජයගන්න පුළුවන් හැකියාව තියෙන්නේ. පරිත්‍යාගයෙන්. දැන් බුදුරජාණන් වහන්සේ ආලවක යක්ෂයා දමනය කරන්නට ගිය වෙලාවේ ප්‍රශ්න 14ක් විමසුවානේ. ඒ ප්‍රශ්න 14න් එක ප්‍රශ්නයක් තමයි කතම් මිත්තානි ගන්තති. කොහොමද මිනිස්සෙකුට මේ මිත්‍රෝ යහළුව ඇති වෙන්නේ කොහොමද කියලානේ ඇහුවේ. එතනදී බුදුරජාණන් වහන්සේ ආලවක යක්ෂයාට කියනවා දදං මිත්තානි ගන්තති. මේ දෙනකොට තමයි මිත්‍රෝ ඇති වෙන්නේ. දෙනකොට තමයි මිත්‍රෝ ඇති වෙන්නේ. නොදෙනකොට මිත්‍රෝ ඇති වෙන්නේ නැහැ. දැන් අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් ලිංග දෙකක් එක දවසෙම හාරනවා. ලිං දෙකක් හාරනවා, හාරලා බොණ්ඩ පුළුවන් මට්ටමට ඒ ලිං දෙකේ වතුර අපි සකස් කරගන්නවා. ඊළඟට එක ලිඳක් පරිභෝජනයට ගන්න නැතුව වහලා තියෙනවා. අනිත් ලිඳ පරිභෝජනයට ගන්නවා. දැන් පරිභෝජනයට ගන්න ලිඳට මොකද වෙන්නේ? ගණ්ඩ ගණ්ඩ උනනවා. ගණ්ඩ ගණ්ඩ ලිඳේ වතුර රසයි. දෙන මිනිස්සයත් පරිභෝජනයට ගන්න ලිඳ වගේ. නොදෙන මිනිස්සයා අර පරිභෝජනයට ගන්න නැති ලිඳ මොකද වෙන්නේ? ටික කාලයක් යනකොට පල් ගඳ ගහනවා. අර නොදෙන මිනිස්සයත් අන්න ඒ වගේ තමයි. පල් ගඳ ගහන මිනිස්සේ කවුරු පිළිගන්නේ නැහෙනි. එනිසා අවිද්‍යාව ජය ගන්න පුළුවන් අනවිද්‍යාවේ. එතකොට පරිත්‍යාගය. දෙවෙනි කාරණේ තමයි පින්වතුනි ව්‍යාපාදේ. ව්‍යාපාදේ කියන වචනේ තේරුම බද්ධ වෛරේ. වෛරේටත් වැඩිය ඉහලින් තියෙන එකක් තමයි බද්ධ වෛරේ කියලා කියන්නේ. සමහර වෙලාවට පලිගැනීමේ හැඟීම, පලිගැනීමේ චේතනාව. එතකොට සමහර වෙලාවට හිනහ වෙනවා, කතා කරනවා. හිනහ වෙනවා කතා කරනකොට ඉතින් අපි හිතාගෙන ඉන්නේ මේ ආදරේට කතා කරනවා කියලා. සමහර වෙලාවට ඉතින් කිට්ටු වෙලා සමහර වෙලාවට ඔළුවත් අත ගගා ඉන්නවා. ඔළුව අත ගගා ඉන්න ගමන් නිින්දත් යනවා. නිින්ද යනකන් ඉඳලා මොකද කරන්නේ? මේ බද්ධ වෛරී තියෙන මිනිස්සයා අර මිනිස්සෙක ඇද්දක ගලව ගන්නවා. සමහර වෙලාවට නිදාගෙන ඉවර වෙලා ඇහැරිලා බලනකොට ඇහැරිලා බලන්න විදිහක් නැහැ, ඇද්දක ගලවගෙන ගිහිල්ලා. ඒ වගේ ඔළුව අතගාලා මිනිස්සුන්ගේ බෙල්ල දිය රෙද්දෙන් කපන මිනිස්සු මේ ජන සමාජ කොච්චර ඉන්නවද? මේ ලෝකේ අඳුනගන්න අමාරුම සතා කවුද පින්වතුනි? මිනිහා. අනිත් හැම සතෙක්ම හඳුනගන්න පුළුවන්. බලන්න මුඛ පద్ම දලාකාරං, මූණ නිකම් පිපිච්ච නෙළුම් මලක් වාගේ, වාචා චන්දන සීතලං, වචන එහෙම කතා කරනකොට සුදු හඳුන් ඇඟේ පැතේ මූණ හැම තැනම ගයා වගේ හරි සිසිලසක් දැනෙනවා. මදු තිෂ්ඨතු ජීවාග්‍රේ දිවාගින් මීපැණි වැක්කිරෙන වගේ හරීම රසවත්. ඒ වුණාට හෘදයේ සුහලාහලං, හදවත ඇතුලේ ගණ්ඩ දෙයක් නැ, දෙන්නම්බට කියාගෙන ඉන්න. ඒ වගේ මිනිස්සු මේ ජන සමාජ කොච්චර ඉන්නවද පින්වතුනි? ඒකනේ සුභාසිතේ පෙන්නුවේ කුරිරු ගොර සපුන්ගේ දලගෙහි විසය, මදුරු මැසි කැලන්ගේ තුඩාගෙහි විසය, රුදුරු නුහුසුවන්ගේ වලගෙහි විසය, නපුරු දුදානන්ගේ සියෝලාගෙහි මේ විසය. රුදුරු ගොර සපුන්ගේ දලගෙහි විසය. විසගෝර සර්පයාගේ විස තියෙන්නේ දලේනේ. විසගෝර සර්පයාගේ විස තියෙන්නේ දලේ. මදුරු මැසි කැලන්ගේ තුඩගෙහි විසය. මදුරුවන්ගේ මැස්සන්ගේ විස තියෙන්නේ පුංචි තුඩ අගනෙව. රුදුරු නුහුසුවන්ගේ වලගෙහි විසය. පත්තෑයන්ගේ ගෝනුස්සන්ගේ විස තියෙන්නේ වලිගියගේ පුංචි කටු දෙකක් තියෙනවා. හීන් කටු දෙකක්. ආන් ඒ කටු දෙකේ. නපුරු දුදානන්ගේ සියෝලංගෙහි මේ විසය. අසත්පුරුෂයාගේ විස තියෙන්නේ කොහෙද? අහවල් තැනේ කියලා කියන්න පුළුවන්. බැලුවත් විසයි, ගියත් විසයි, ආවත් විසයි, කතා කළත් විසයි. එනිසා පින්වතුනි, මිතුරෙකුගෙන් පලිගන්ට පුළුවන් හතුරෙකුට මිතුරෙකු වී හිටියොත් පමණයි. හතුරෙකු වී ඉන්නකොට පලිගන්ට බොහොම අමාරුයි. මිතුරෙකුගෙන් පලිගන්ට පුළුවන් හොඳම ක්‍රමය තමයි මිතුරු වී ළඟව සිටීම. හතුරෙක්ව ඈත් වුණොත් පලිගන්ට අමාරුයි. එනිසා පින්වතුනි, මේ සමාජයේ අඳුනගන්ට හරිම අපහසු මිනිස්සයා තමයි
අපහසුම සතා තමයි මිනිසා කියලා කිව්වේ. එනිසා පින්වතුනි මේ ව්‍යාපාදේ බද්ධ වෛරේ දැන් බලන්න ඒ වෛරී සහගත හැඟීම් සිතුවිලි පහළ වෙනකොට මේ හෘදේ වස්තුවේ අඩපතක් පමණ ලේ තියෙනවනේ. ඕවා දමනි සිරා කේශනාලිකා ඔස්සේනේ බිදිලා යන්නේ. එතකොට වම් කර්ණිකාව දකුණු කර්ණිකාව කියලා හොම් බෙදෙනවනේ. එතකොට මේ අඩපතක් පමණ ලේ මේ අපිරිසුදු වෙනවා. වෛරය, ක්‍රෝධය, ඊරිසියාව, බද්ධ වෛරේ මේ වගේ නපුළු රාමක පහත් සිතුවිලි පහළ වෙනකොට මේ අපිරිසුදු ලේ ධාතුව ශාරීරියේ පුරාම ගමන් කරනවා. එතකොට මොකද වෙන්නේ? කියන්නේ මොනවද? කරන්නේ මොනවද? යන්නේ කොහෙද? ඉන්නේ කොහෙද? හරියට තමන්ට අවබෝධයක් නැහැ. හරියට මේ පිස්සෝ වගේ උම්මත්තක මිනිස්සු වගේ තමයි හැසිරෙන්නේ. ඒ වගේ මට්ටමට වැටෙනවා මේ බද්ධ වෛරය. වෛරය, ක්‍රෝධය කියන පහත් ලාමක සිතුවිලි එනකොට. එතකොට ව්‍යාපාදේ ප්‍රතිවිරුද්ධ පැත්ත අව්‍යාපාදේ. අව්‍යාපාදේ. ව්‍යාපාදේ ප්‍රතිවිරුද්ධ පැත්ත අව්‍යාපාදේ කියලා කියන්නේ මෙත් වැඩීම. මෙත් වැඩීම. මෙත් වඩනකොට පින්වතුනි ආනිසංස 11ක් ලැබෙනවා. මොනවද? සුඛං සුපති. හොඳට නිින්ද යනවා. සුඛං පටිභුඤ්ජති. හොඳට ඇහැරෙනවා. නපාපකං සුපිනම් පස්සති. කවදාක්වත් දුර්වල නරක නපුරු හීන පේන්නේ නැහැ. මනුස්සානම් පියෝ හෝති. මනුස්සයෝ ප්‍රිය වෙනවා. අමනුස්සානම් පියෝ හෝති. අමනුස්සයෝත් ප්‍රිය වෙනවා. දේවතා රක්ඛන්ති. දෙවියෝ ආරක්ෂා කරනවා. නාස්ස අග්ගිවා විසංවා සත්තංවා කමති. ගින්දර වලින් හෝ වේවා, වස විස වලින් හෝ වේවා, අභියාවුද වලින් හෝ වේවා, කවදාක්වත් විපතක් හානියක් වෙන්නේ නැහැ. එහෙම කරන්නත් බැහැ. විපතක් හානියක් වෙන්නෙත් නැහැ. එහෙම කරන්නත් බැහැ. තුවටං චිත්තං සමාධියති. කිසිම දෙයකට කලබල වෙන්නේ නැහැ. දැන් අපේ ඇත්තෝ හරියට කලබල වෙනවනේ. කලබල වෙන්න ඕන නැහැ. මේ මෛත්‍රී වඩන අය කවදාක්වත් කලබල වෙන්නේ නැහැ. මධ්‍යස්තව තැම්පත් මනසින් යුක්තව කටයුතු කරනවා. තුවටං චිත්තං සමාධිය. මුඛවන්නෝ විපස්සීදති. මුහුණ පිපිච්ච ගතියක්, පිරුණු ගතියක්, සිනහමුසු මුහුණින් සතුටින් කාලය ගත කරනවා. හිනහවෙවි වැඩ කරන්න, වැඩ කරමින් හිනහවෙන්න. සතුටින් සන්තෝෂින් ඉන්න ඕනේ. හිනහ වෙනකොට පින්වතුනි මස්පිඩු 12නේ වැඩ කරන්නේ. ශරීරේ තරහවක්, වෛරයක් වගේ හැඟීමක් එනකොට මස්පිඩු 72ක් වැඩ කරනවනේ. එතනත් වැයවීමක් නේ තියෙන්නේ. එතන වැය වෙනකොට ශරීරයේ දුර්වල වීම වැඩි වෙනවනේ. ආවුස කෙටි වෙනවනේ. එනිසා හිනහමුසු මුහුණින් සතුටින් සන්තෝෂයෙන් කාලය ගත කරන්න. හිනහ වෙවි වැඩ කරන්න, වැඩ කරමින් හිනහ වෙන්න. හිනහ වෙනකොට මොකද වෙන්නේ? ලස්සන වෙනවා, හැඩ වෙනවා, පැහැපත් වෙනවා. ඒ මට්ටමට වැටෙනවා. සතුටින් සන්තෝෂයෙන් ඉන්න. මුඛවන් වූ විපස්සීදති. අසංමුල් හෝ කාලං කරෝති. කවදාක්වත් සිහි විකල් වෙලා, සිහි මුලා වෙලා මරණයටපත් වෙන්නේ නැහැ. හොඳ සිහි කල්පනාවෙන් මැරෙන්නේ. උත්තරින් අප්පටි විජ්ජන්තෝ බ්‍රහ්මලෝකූපගෝ හෝති. මැරිලා ගිහිල්ලා සුගතිගාමී බවල උපදිනෝ. කවදාක්වත් දුගතිගාමී බවල උපදින්නේ නැහැ. සුගතිගාමී බවල උපදින්නේ පින්න. ඔය සමහර වෙලාවට බද්ධ වෛරයේ හිතේ තියාගෙන මැරුණොත් සමහර වෙලාවට යක්ෂෝ වෙලා උපදිනවා. බද්ධ වෛරයේ හිතේ තියාගෙන මැරුණොත් මහා දරුණු සමහර වෙලාවට ඔය දරුණු සිව්පාව වෙලා උපදිනවා. බද්ධ වෛරයේ හිතේ තියාගෙන මැරුණොත් සමහර වෙලාවට මහා දරුණු සර්පයි වෙලා උපදිනවා පින්නට. ඒ බද්ධ වෛරයේ හිතේ තියාගෙන ඇති උන. සා මෛත්‍රිය කියලා කියන්නේ උත්තුංග මානව ධර්මයක්. එය පොදු ධර්මතාවයක්. එය අපේ හදවත තුළ රුවාගෙන කටයුතු කරන්න ඕන. එතකොට නොගැලපෙනවා කියලා තමන්ගේ හිතට දැනෙන්න පුළුවන්. නොගැලපෙනවා කියලා තමන්ගේ හිතට දැනුණාම ගැටි ගැටි ඉන්න එපා. ඒ ගැටෙන්නේ සත්තුනේ. එතකොට සත්තුයි අපි අතර වෙනසක් නැති වෙලා යනවා. සා නොගැලපෙනවා නම් ඈත් වෙන්න, ඈත් කරන්න බලන්න. හිතින් ඈත් වෙන්න, හිතින් ඈත් කරන්න බලන්න. නොගැලපෙනවා නම්, ගැලපෙනවා නම් හොයාගෙන ගිහින් ඇසුරටපත් වෙන්න, ඇසුරට ගන්න, ගැලපෙනවා නම්. එනිසා පින්වතුනි ව්‍යාපාදේ කියන්නේ බද්ධ වෛරය, අව්‍යාපාදේ කියන්නේ කරුණාව, මෛත්‍රිය. ඊළඟට පින්වතුනි මිත්‍යා දෘෂ්ටිය. හිතින් කෙරෙන තවත් අකුසල කර්මයක්. හොඳයයි යහපත්යයි සම්මත කිසිවක් පිළි නොගන්නා ගතිය. බුදුහාමුදුරුව පිළිබඳ, ධර්මයේ පිළිබඳ, සංඝයා පිළිබඳ,
කර්මයේ පිළිබඳ, කර්ම විපාකයේ පිළිබඳ, මෙලව පිළිබඳ, පරව පරලොව පිළිබඳව, තමන්ගේ දෙමව්පියෝ පිළිබඳව, ශ්‍රමණක් බ්‍රාහ්මණයෝ පිළිබඳව, මේ වගේ මේ කිසිවක් යහපත්යේ සම්මත කිසිවක් පිළි නොගන්නා ගතියට තමයි මිත්‍යා දෘෂ්ටිය කියලා කිව්වේ. සම්‍යක් දෘෂ්ටිය කිව්වේ ඒක ප්‍රතිවිරුද්ධ පැත්ත. ඒ හැම දෙයක්ම හොඳයයි යහපත්යයි සම්මත හැම දෙයක්ම පිළිගන්නා ගතිය. ඉතින් මේ තමයි හිතින් කෙරෙන වැරදි නැති කරලා ඒ හිතින් කරන හොඳ පැත්තට හුරු වීම. හිතිනුත් කරනව වැරදි තුනක්, ව්‍යාපාදයේ අවිද්‍යාව, ව්‍යාපාදයේ මිත්‍යා දෘෂ්ටිය. හිතින් කරන වැරදි තුන. එතකොට ඒකේ ප්‍රතිවිරුද්ධ පැත්ත තමයි අනවිද්‍යාව, අව්‍යාපාදේ සහ සම්‍යක් දෘෂ්ටිය. ඒ නිසා පින්වත්නි, මේ බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරලා පෙන්වන්නේ මොකද්ද? කායේන සංවුතා ධීරා අතෝ වාචාය සංවුතා මනසා සංවුතා ධීරා තේවේ සුපරි සංවුතා. එතකොට මේ කයින් යම් කෙනෙක් සංවර වෙනවනම්, වචනයෙන් යම් කෙනෙක් සංවර වෙනවනම්, හිතින් යම් කෙනෙක් සංවර වෙනවනම්, ඒ මිනිස්සයා දැනුගත් සීලාචාර ශිෂ්ටකාමී පුජ්‍යලයක් හැටියට පත්වෙනවා විතරක් නෙවෙයි, ලෝකයාගේ ගෞරවාදරයට පාත්‍ර වෙනවා. ලෝකයාගේ ගෞරවාදරයට පාත්‍ර වෙනවා. මේ ගෞරවය කියන එක පින්වතුනි බලෙන් ලබන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක ලබා ගත හැකි දෙයක්. ඒකට අපිත් ගුණගරුක වෙන්න ඕන. අපි තුල යම්කිසි ගුණයක් ධර්මයක් තියෙනවා නම් ඒකට අවනත වීම, ඒ වගේම ඒවට යොමු වීම, ඒ ගුණධර්ම අපේ ජීවිතවලට එකතු කර ගැනීම තුලින් තමයි අපි ගුණවත් මිනිස්සෙක් වෙන්නේ. මිනිස්සු ආදරය කරන්නේ අපි හොඳට මතක තියාගන්න ඕනේ ගුණයට බව. ගුණයට තමයි මිනිස්සු ආදරය කරන්නේ. බලය කියන එක తాවකාලික දෙයක්. ඒක ඇති වෙනවා, නැති වෙලා යන්න පුළුවන්. ගුණය කවදාක්වත් නැති වෙන්නේ නැහැ. නැති වෙන්නේ නැහැ. එනිසා මිනිස්සු ආදරය කරන්නේ ගුණයට පින්වතුනි. සා කාලඟ කොතන කොහේ තිබුණත් කමක් නැහැ. හොඳනම්, වටිනවනම්, හරවත්නම්, අර්ථවත්නම්, වැදගත්නම්, ශ්‍රේෂ්ඨනම්, අභිවෘද්ධියේ යහපත සඳහා උපනිශ්‍රේ වෙනවනම්, උපකාර වෙනවනම්, කාලඟ කොහේ තිබුණත් කමක් නැහැ. ඒවා අපේ ජීවිතවල එකතු කරගන්න. නරකනම්, නපුරුනම්, විනාශකාරීනම්, විපත්කරනම් ඒ පැතිකඩ වලින් අපි ඈත් වෙන්න බලන්න. එහෙනම් අපි තේරුම් ගන්නට ඕනේ මිනිස්සු ආදරය කරන්නේ ගුණයට. ඒ නිසා අපි කයෙන් සංවර වෙන්න ඕනේ, වචනයෙන් සංවර වෙන්න ඕනේ, හිතින් සංවර වෙන්න ඕනේ. එහෙම කය, වචනය, හිත කියන මේ තුදර සංවර කරගෙන යම් කෙනෙක් කටයුතු කරනවා නම් එය ඒ පුජ්‍යලයා හැම කෙනෙකුගේම ගෞරවාදරයට පාත්‍ර වෙන උගතෙක්, පණ්ඩිතයෙක්, බහුශ්‍රතයෙක්, පූජනීයත්වයට පත්වෙන උත්මයෙක් හැටියටයි බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කරලා පෙන්නන්නේ. එනිසා මේ ගුණධර්ම අපේ ජීවිතවලට එකතු කරගමු, අඩුපාඩු හදාගමු, සීලාචාර ශිෂ්ටකාමී මිනිසෙක් හැටියට සමාජතලයේ ජීවත් වෙන්නට මගේ බුදුහාමුදුරුවන්ගේ උතුම් නිවැරදි ධර්ම ශක්තිය අපටත්, රටටත්, මුළු මහත් ලෝක ධාතුවටමත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි. එම ධර්මානුශාසනාව පැවැත්වුවේ ත්‍රිපිටකාචාර්ය පූජනීය බොරැල්ලේ අතුල නායක ස්වාමීන්ද්‍රණන් වහන්සේ. යහපත් ජන සමාජයක් උදෙසා සිත නිවන බුදු බණ. හෙටත් උදෑසන 5ට ජාතික ගුවන් විදුලියෙන් සිත නිවන බුදු බණ.